ඔව් ආදරණීය විශේෂම කුවේට් එකේ ඉන්න අපේ ආදරණීය ලාංකිකයන්ගේ ඉල්ලීමක් කරනවා මේ වෙද්දි මේ මව ඉන්නේ කුවේට් රටේ එක්තරා හොස්පිටල් එකක ඉතින් මේ මව මේ වෙද්දි ටික කාලයක් වෙනවා මේ ඉස්පිරිතාලයක නැවතිලා ඉතින් මේ මව වෙනුවෙන් පිහිටවන්නට කියලා විශේෂම කුවේට් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් ගෙනොත් ඒ වගේම කුවේට් රටේ සේවය කරන අපේ ශ්‍රී ලාංකිකිනුත් ඉල්ලීමක් කරනවා මේ මවගේ විස්තර මම මුලින් කියන්නම් අපි ඊට පස්සේ මව සමග කතා කරමු මේ මවගේ පාස්පෝර්ට් අංකය වෙන්නේ N 10යි 82යි 752 සහ 8 N 10යි 82යි 75යි 28 තමයි පාස්පෝර්ට් නම්බරය ඒ වගේම මේ මව විසින් මවගේ ලංකාවේ කට්ටිය විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැමිණිල්ලක් දාලා තිබෙනවා මේ මවට සිදු වෙච්ච සිදුවීම පිළිබඳව. ඉතින් තාම කිසිම සහනයක් නැති බව තමයි දැනගන්නට තිබෙන්නේ. ඉතින් ඒකේ අංකය වෙන්නේ CD 361යි ඇල ඉරාක් 23යි 12. නැවත කියන්නම් CD 361යි ඇල ඉරාක් 23යි 12. රයිට්. මේ තමයි මේ මවගේ විස්තරය තානාපති කාර්යාලයට බොහෝ සෙයින් වැදගත් වේවි. විශේෂයෙන්ම කුවේට් රටේ දිනේෂ් බෝලවත්ත නැති අඩුව මේ වෙද්දී අපට දැනුමින් පවතිනවා. ඉතින් දිනේෂ්ගේ ආඩුව සපුරන්නට කාට හරි පුළුවන් නම් ඔන්න හොඳම අවස්ථාවක් තිබෙනවා. අර හරි අම්මා, අම්මගේ නම මොකද්ද? සිරෝමිඩයස්. සිරෝමිඩයස්. අම්මා දැනට කුවේට් රටේ මොන ඉස්පිරිතාලෙද ඉන්නේ? ජහරා ලොකු හොස්පිටල් එකේ ඉන්නේ. ජහරා ලොකු හොස්පිටල්. ඔව්, ඔන්න අපි කුවේට් රටේ ඉන්න ලාංකිකයන්ට පුළුවන් ජහරා ලොකු හොස්පිටල් එකට ගියොත් සිරෝමින් මව මේ මවව දැක බලා ගන්නට මේ මවට උදව් උපකාර කරන්න පුළුවන් තවන ප්‍රතිකාරය නිලධාරින්ගෙන් අපි ඉතා ආදරෙන් කරුණාවෙන් ඉල්ලීමක් කරනවා මේ මව පිළිබඳ සොයා බලන්න කියලා. අම්මා දැන් හොස්පිටල් ගත වෙලා කොච්චර කාලද? ඊයේ සිකුරාදා තමයි පැටුනේ කොස්සේ. ඊට පස්සේ ගෙදරලා ගෑණි දැම්මා. මේ තාත්තා මේ ඩයිවර්ලා දෙන්න උස්සගෙන ආවේ. ගෑණි ආවේ නෑ. ඊට පස්සේ ડોක්ටර් කිව්වා මට මේ බෙල්ට් එකක් දාන්න ඕනි කියලා. ඇවිදින්න බෑ නැත්තම් මට තුට්ටක්වත් ඇඳෙන්න බහින්නවත් ඉඳ ගන්නවත් බෑ. මේ බෙල්ට් එක දාලා තමයි ඉඳගන්නේ. මේ ඉඳ ගන්න බෑ. මේ බාත්รูම් එකට යනව තුට්ටක් ඉඳගෙන ඉන්න බෑ. මේක පැත්තකින් කැක්කුම කොන්ද තුට්ටක් ඇද වෙලා වගේ නිකන්. මේ මෙයාලා මොනවත් ඒකට දැන් මේ ස්පිතාලේ තියලා තියෙන ටිකට් කපලා මේකෙන් ගේදර ගෙනියන්නෙත් නෑ. මේ කවුරුත් ආයෙන්නට ඒජන්සි එක දවසක් ආවා. එයාලා කියනවා ලක්ෂ 8ක් ඕනි කියලා ලංකාවට යනවා නම් ගෑන්ට සල්ලි දෙන්න. ඉතින් අපිට ලක්ෂ 8ක් දෙන්න විදිහක් නෑ. මට දුවලා දෙන්න ඉන්නේ. මේ ඉතින් මට පුළුවන් තරම් ඉක්මනට ලංකාවට එන්න මගේ කොන්ද කෙනෙක් කරගන්න මට උදව් කරන්න කියලා තමයි මං ඉල්ලන්නේ. ඔව් අම්මා විදේශගත වුණේ ලංකාවේ මොන ඒජන්සියෙන්ද? हॉस्पिटल මේ මව දිහා කාරුණික වන්න කාරුණික වෙලා මේ මව ලංකාවට ගෙන්න ගන්නට වැඩ කටයුතු සලස්සා දෙන්න කියලා අපි ඉතාම ආදරෙන් මේ ග්‍රීන්වේ ඒජන්සි නිලධාරීන්ගොත් ඉල්ලීමක් කරනවා චෝදනා කරන්නට කලින් මොකද මේ මව තව දවස් කීපයක් රෝහල් ගත වෙලා ඉතින් ඒ නිසා අපි මේක දැනුවත් කරනවා එතකොට එම්බසියෙන් එහෙම අම්මව බලන්න ආවද මේ දවෙද්දිව නෑ එම්බසියෙන් ආවේ නෑ ඔව් තාම එම්බසි මෙහෙට ආවේ නෑ ඔව් එම්බසිය ආහ එම්බසි නිලධාරින් අම්මා බලන්න තාම ආවේ නැහැ නේද? එමන අපි කුවේට් තානාපති කාර්යාලයේ නිලධාරින්ව තිල්ලීමක් කරන්නේ මෙන්න මේ අම්මගේ විස්තර අපි ලබා දීලා තිබෙනවා. ඉතින් මේ අම්මා බලන්නට පුළුවන්. අම්මා එතකොට අම්මා බලාපොරොත්තු වෙන්නේ කුමක්ද ලංකාවට යන්නද? ලංකාවට එන්න තමයි මට කොන්ද කෙලින් කරගන්න ඕනි මහත්තයා මොනවද කරන්න කොන්ද හදා ගන්න ඕනි හින්දා මම ලංකාවට පුළුවන් තරම් ඉක්මනට ගෙන්නන්න කියලා තමයි කියන්නේ. ඔව්. දැන් එතකොට කුවේට් රටට ඇවිල්ලා කොච්චර කාලද? දුන්නේ ඉස්පිරිතාලේ
කන්න බොන්න එහෙම මට කොහොමද? කවුරුත් දෙන්නේ නැහැ ඉස්පිතාලේ දේවල් තමයි දෙන දෙයක් කන්නේ මට කන්න ඒවා ඉතින් කන්න බෑ මොනව කරන්නද මම වෙලාවකට බඩගින්නේ තමයි ගොඩක් හිටියේ දවස් 4ක් විතර කෑමෙම නැහැ කන්න බෑ මට මොනවත් වේදනාව හොලන්නම බැරුව ඔව් මේ වීඩියෝ එක අම්මා අන්තර්ජාලයට අපි දානවා අම්මගේ අවසරමත් තමයි මේ පටිගත කිරීම සිදු කරන්නේ මේක දානවා ඒක කිසි ගැටලුවක් නැහැ නේ ඔරයිට් අපි එමනම් මේක තානාපති කාර්යාලය ලබා දෙන්නම් ඒ වගේම විශේෂම කුවේට් රටේ සිටින ආදරණීය අපේ ලාංකිකයන්ගේ ගොඩක් සංවිධාන තියෙනවා කුවේට් රටේ ඉතින් ජහරා මහා ඉස්පිරිතාලයට යන්න මේ අම්මා බලන්න මේ අම්මාව ලංකාවට අරින්න පුළුවන් යමක් ඔබට තිබේ නම් ඒ ලාංකිකයෙක් එකතු වෙලා මේ මා වෙනුවෙන් කරන්න කියලා පිළිලිමක් කරන ඒ වගේම මනුෂ්‍ය නානායකකාරය අමාත්‍යවරයාගේ අවධානයට ලක් වෙන්න ඕන අම්මා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වෙලා නේද ආවේ ඔව් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඔක්කොම කරේ ඔව් මොකද අම්මා ඒජන්සියෙන් තමයි ඔක්කොම කරලා දුන්නේ ඔව් සල්ලිත් මේ දෙනවා කියලා ලබාගෙන දුන්නේ ඒකෙන් එකමාරක් දෙනවා කියලා ඉවරලා මේ අන්තිමට අසංකන වෙලාවකම પાස්පෝර්ට් එකට ඔක්කොම කපලා දෙන්න කියලා එකම අන්තිමට අසංකන වෙලේ 20000ක් ආයෙත් කපා ගන්නවා කියලා 65000යි දුන්නේ ඉතුරු භාගය දුන්නේ නැහැ ඒජන්සියෙන් තාම ඔව් ඔව් කුරුණෑකල ග්‍රීන් වේ එකෙන් අවිලා තියෙන්නේ ග්‍රීන් වේ එකෙන් එතකොට අරන් තියෙන්නේ 65000යි මේ වෙද්දි ග්‍රීන් වේ එක ඉල්ලනවා ලක්ෂ 8 8 8ක මුදල නේද ඉල්ලනවා කියලා කිව්වා අම්මා අපන් ගොල්ලක් යනවා කිව්වා ටිකට් එකක් ගන්න ඕනේ කියලා ලක්ෂ 8ක මුදලක් ඉල්ලනවා ඉතින් මේ අම්මට දීලා තියෙන්නේ 65000යි ඉතින් විශේෂයෙන් මනුෂ්‍ය නානායකකාර ඇමතුමනේ මේ ඔබතුමාගේ අවධානයට ලක් විය යුතු කරුණාවක් මේ මව විදේශගත වෙන්නේ නීත්‍යානුකූල ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ග්‍රීන් වේ ඒජන්සිය හරහා තමයි විදේශගත වෙලා තිබෙන්නේ මේ මව මේ වෙද්දී හදිසි අනතුරකට මුහුණ දීලා තිබෙන්නේ ඉතින් මේ හදිසි අනතුර මේ මව විසින් සිය කැමැත්තෙන් කරගත් දෙයක් නෙමෙයි ලෙස්සා වැටීම නිසා වැඩ කරන අවස්ථාවේදී ඉතින් මේ මවට රක්ෂණයක් තිබිය යුතුයි වන්දි හරින මේ මවට මේ සිදු වෙච්ච අනතුර අරබයා මේ ඒජන්සිය මැදිහත් වෙලා මේ මවට අවශ්‍ය කරන පහසුකම් සැලසිය යුතුයි ඉතින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වගකීම විදේශගත කරපු රක්ෂණය වෙලා විදේශගත කරන කටේ වගකීම ගන්නවා කියලා තමයි මනුෂ්‍ය ඇමතිවරයා නිරන්තරයෙන් මාධ්‍ය හමුවේ කියන්නේ එහෙමනම් මනුෂ්‍ය නායකකාර ඇමතුමනි ඔබතුමාලගේ රාජකාරිය මේ මා වෙනුවෙන් ඉටු කරන්නට කාලය ලැබලා තිබෙනවා ඒ නිසා අපි අවධානයට ලක් කරන්නේ කුවේට් තානාපති කාර්යාලයේ සමස්ත තානාපතිවරයා ඇතුළු ඒ නිලධාරීන්ගේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ගේ ඒ වගේම ඇමතිවරයා සහ ඒජන්සියේ වගකීතු සමස්තම නිලධාරීන්ගේ අවධානයට ලක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා අම්මට මොන හරි තව කියන්න තියෙනවද අවසන් වතාවට කියන්න තියෙනවා මේක මේ ඒගොල්ලන් කිව්වා මට කකුලක් කැඩිච්ච කෙනෙක් මාසයක් තියන් හිටියලු ඒජන්සිය ඔයාගේ කොන්දනේ කොන්ද කැඩිලා නෙවෙයිනේ කැඩිලා නෙවෙයි සිතා බලමු කියලා මට කොන්ද කෙලික් කතක් කකුලක් නම් මොන හරි කරලා ඉන්න පුළුවන් මහත්තයා මගේ කොන්ද මට කෙලික් කරගත්තේ නැත්නම් මං කොද වෙලා යන්නේ මට යන්නවත් බැ ඉතින් මට මේ කොන්ද හිත මාව ලංකාවට ඉතා ඉක්මනින් යවන්න කියලා තමයි මං ඉල්ලා හිටින්නේ ඔව් එමනම් සියලුම ලාංකිකයන්ගේ උදව් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි මේ පිළිබඳව තානාපති කාර්යය දැනුවත් නැත්නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැමිණලා දාලා තියෙන මොහොතක තානාපති කාර්යාලයේ දැනුවත් වෙලා නැහැ කියලා කියනවා නම් එහෙම දැනුවත් වෙලා නැත්නම් ඒක ලොකු ගැටලුවක්, ලොකු ප්‍රහේලිකාවක් බවට පත් වෙනවා. ඒතකොට විදේශ සේවා නියුක්ති කාර්යාංශයක පැමිණලා දාන එක කිසිදු ප්‍රතිඵලයක් නොමැති බව තමයි ඒතකොට මේ කරුණු කරුණු වලින් අපිට දැනගන්න තියෙන්නේ. ඒ නිසා අපි තානාපති කාර්යාලයේ නැවත වතාවක් මේ සම්බන්ධව දැනුවත් කරනවා අම්මා. හොඳමයි එහෙනම් අපි බලමු කරන්න පුළුවන් යමක් තිබෙනවා නම් අපි අම්මා වෙනුවෙන් මැදිහත් වීම සිදු කරන්නම්. अरे वहां तब सर नहीं